සම්බන්ධ වී සිටින්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින් අද වැඩසටහන අප ඔබ වෙතගෙන එන්නේ පැලියකොඩ ආටීවී මැදිරි සංකීර්ණයේ සිට සජීවීව වැඩසටහන ඔබ වෙතගෙන එන මම දනනාත් ප්‍රනාන්දු දේශපාලන කරළිය නිරන්තරයෙන්ම පෙබරවාරි මාස 10 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් උණුසුම් වෙමින් තියුණු වෙමින් පවතින අවස්ථාවක් ඒ වගේම ජාතික දේශපාලනයේ ඉතාමත්ම දැවැන්ත වෙනස්කම් සහ ප්‍රකාශ නිකුත් වෙන කාලවකවානුවක් තමයි අප පසු කරමින් සිටින්නේ. අපි ඔබට පොරොන්දු වුණා වගේම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින දෙකේදීම පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන අප ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අදත් අප සුවිශේෂී ආරාධිතා මුත්තන් දෙදෙනෙකුට අපගේ මැදිරියට ආරාධනා කළා පවතින දේශපාලන තත්ත්වය සහ ඔවුන්ගේ බල ප්‍රදේශය පිළිබඳව සාකච්ඡා කරන්න ඔවුන්ගේ වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. ඒ අනුව අපි තමත්ම ගෞරවයෙන් අපගේ මැදිරියට ආරාධනා කරා පානදුර නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නගරාධිපති අපේක්ෂක රජීව් සංජය වීරමණ මැතිතුමාට ආයුබෝවන් කියලා අපි ඔබතුමාව අපේ මැදිරියට පිළිගන්නවා. ඒ වගේම අපත් සමග සම්බන්ධ වෙනවාද පානදුර නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපති නගරාධිපති අපේක්ෂක හිටපු සභාපති සහ පානදුර ආසන සංවිධායක නන්දන ගුණතිලක මැතිතුමාව අපි ඔබතුමාව ආයුබෝවන් කියලා අපගේ සාකච්ඡාවට පිළිගන්නවා. පාසල් කාලේ මිතුරන් දෙදෙනෙක් තමයි නගරාධිපති පුටුව සඳහා දෙපැත්තෙන් තරඟ වදින්නේ එකම සමකාලීන දෙදෙනෙක්. ඔබතුමන්ලා දෙදෙනාටම අපි සුබපතමින් මම කැමති සාකච්ඡාව ආරම්භ කරන්න. මම මුලින්ම කැමති රජීව් වීරමන් මන්ත්‍රීතුමාගෙන් දැනගන්න අපි කෙලින්ම බහිමු අපගේ පානදුර නගර සීමා ප්‍රදේශය සඳහා ඔබතුමා හිතන විදිහට ඔබතුමා කාලාන්තරයක් තිස්සේ මෙම ප්‍රදේශයේ පානදුර නගර සභාව පිළිබඳව ඔබතුමා හොඳින් දන්න ඔබතුමාගේ ප්‍රදේශය ජනතාවට තිබෙන අපේක්ෂාවන් මොනවද පානදුර නගර සභා බල ප්‍රදේශය ඇතුළතදී ජනතාව මොන වගේ සේවයක්ද අලුතෙන් පත්වෙන නගරාධිපතිතුමෙක්ගෙන් මන්ත්‍රීවරයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා හිතන විදියට? ඇත්තටම කිව්වොත් දනන්ද මං හිතන්නේ පානදුර නගරයේ වැසියෝ, ඒ කියන්නේ නගර සභා සීමාවේ ජනතාව බලාපොරොත්තු වෙනවා මේ තියෙනා වූ සභාවල් වලට වඩා විශේෂ, ඒ කියන්නේ ධනාත්මක, ඒ කියන්නේ අවංකවොත් සුපිරිසිදු පාලනයක් ඉදිරියට ගෙන එයි කියන හැඟීම තියෙනවා ජනතාව අතර. මොකද නගරයේ දැන් බැලුවාම මේ අපේ ලේකම්තුමිය තමයි කොමසාරිස්වරයා හැටියට වැඩ බලන්නේ. ඒ වෙනකොට මං හිතන්නේ ජනතාවට හොඳ සේවාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ එක්කම වසර ගණනාවක් මැතිවරණයක් නැතුව තිබිච්ච කාල සමය මං හිතන්නේ නගර සභාව නැවත වතාවක් අපිට සේලයින් දීලා ගොඩ ගන්න වෙන කාල සමයක් තමයි අපිට ඉදිරියට මුණ දෙන්න වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් අපි සභාවක් හැටියට අපි කවුරුත් එකතු වෙලා මේ නගරේ ගොඩගත යුතු වෙනවා. මොකද මමත් උපන්නේ මේ නගරේමයි, මම පාසල් ගියෙත් මේ නගරේමයි. ඉතින් මං හිතන්නේ අපි සියලුම දේවල් වලට මේ නගරයට එන්න ඕනේ. මොකද මම ජීවත් වෙන්නේත් නගරේ, ඒක නිසා මං හිතනවා මට මේ ලැබිච්ච මේ වරමින්, මොකද මට ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා මගේ නායකයා, එතුමාත් එක්ක මට හුඟක් නගරයට සේවය කරන්න පුළුවන් කියලා මම දන්නවා. මොකද එතුමාත් අවංකත්වයට හුඟක් හිස නමන කෙනෙක්. මොකද මම එතුමාගේ ලේකම්වරයෙක් හැටියට දැනට සේවය කරනවා. දැන් මේ දවස්වල නම් ඉල්ල අස්සලා තියෙන්නේ මොකද මැතිවරණය නිසා. ඉතින් එතුමා මට අද දැන් එනකොටත් කතා කරලා කිව්වේ මගේ සම්පූර්ණ සහයෝගය මේ පානදුරේ ජනතාවට ලබා දෙනවා. ඒ වගේම අපේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේත් සහයෝගය සහ සම්පූර්ණ විශ්වාසය දිනාගෙන වැඩ කටයුතු කරන කෙනෙක් හැටියට මේ පානදුර නගර සභාව ඇත්තටම විජයග්‍රහණයක් කරා ගෙනහිල්ලා මං හිතන්නේ මේ සංවර්ධන කටයුතු වලටත් විශාල දායකත්වයක් එතුමා ලබා දෙන්න පොරොන්දු වෙන මේ මම එන අවස්ථාවේදී. ඉතින් මං හිතන්නේ පානදුර ජනතාව තේරුම් ගනී. මොකද අපේ ආසනය තුල අමාත්‍යවරයෙක් ඉන්නවා, ඒ කියන්නේ කැබිනට් අමාත්‍යවරයෙක්, ඒ කියන්නේ මහින්ද සමරසිංහ මැතිතුමා. එතුමා මං හිතන්නේ යෝධ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් මාත් එක්ක සාකච්ඡා කරලා අපි තීන්දු කරලා තියෙනවා. ඉතින් ඒකෙදි මේ නගරයේ වැසියන්ට මහත් කරදර ගණනාවක් මුණපාන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ කැලි කසල, ඒ හා සමානම මේ පොදු වෙළඳපොළ, ඒ ගණනාවකටම එතුමා සමග සාකච්ඡා පවත්වලා අපි තීන්දු තීරණ අරගෙන තියෙනවා ඉදිරියේදී කළ යුත්තේ මොකද්ද කියන එක. ඉතින් මං හිතන්නේ පානදුරේ ජනතාවට හොඳ මහඟු අවස්ථාවක් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවන්න
මංහිතන්නේ එතකොට මේ පානදුර නගරය කියන්නේ ඇත්තරම බුද්ධිමත් ඒවගේම දනවත් වූ ජනතාවක් වෙසෙන නගරයක්. ඇති නගරයට ඇත්තරම ගිහිල්ල බැලුවොත් ඉතාමත්ම කනගාටු දායක කාල පරිච්චේදයක් තමයි අපිට දකින්න තියෙන්නේ. මොකද මංමාවත් සංවර්ධනය වනත් අද පාරේ වාහනයක් ගාල් කරගන්න බැරි තත්වකට අද ඇවිල්ල තියෙන පානතුර නගරේ. ඉතින් ඒවගේම තමයි ත්‍රිරෝද රථ ගාල් කරනවා තම තමන්ට කැමති ආකාරයට. ඉතින් එතකොට ජනතාවට කිසිම හවුහරණක් නැහැ වාහනයක් ගාල් කරලා පානදුර නගරේ පොදු වෙළඳපොළට ඇතුල් වෙන්නවත් වෙන යම් ස්ථානයක වාහනය ගාල් කරන්නත් අමාරු තත්ත්වයක් තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ ආධිපත්‍ය බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ වෙලාවේ මේ පෙබරවාරි 10 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කෙරෙවොත් අපිට මේ දේ සියලුම දේවල් වලට විසඳුම් තියනවා කියන එක තමයි මගේ හැඟීම. ඒ වගේම තමයි අපේ ගරු අමාත්‍යතුමාගෙත් හැඟීම වෙලා තියෙන්නේ එහෙමයි. අපේ කණ්ඩායමේ හැඟීමත් එච්චරයි. ඉතින් මම හිතනවා ජනතාව මෙදා පාර අපිට වරම ලබා දෙයි කියන එක. ඔබතුමලා බලාපොරොත්තු වෙනවද යම් හේකින් මේ ඡන්ද ක්‍රමයත් සමග මම ඔබතුමලා දෙදෙනාට මෙම යෝජනාව සහ ප්‍රශ්න යොමු කරන්න කැමති මීළඟ වටේදී ඔබතුමන්ටත් යම් කිසි සන්ධානගත වීමක් සඳහා බලාපොරොත්තු වෙනවද? මොකද සුවිශේෂී ලෙස අපි කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පෙරමුණේ නාම යෝජනා ප්‍රතික්ෂේපයට පත් වුණා. එම නිසා ප්‍රධාන තරඟකරුවන් දෙදෙනා හෝ තිදෙනා ජනතා විමුක්ති පෙරමුණට ඇතුළත් ඔබතුමන්ලගේ පක්ෂයක තමයි තිබෙන්නේ. ඒ අනුව එකතු වෙලා කියලා කිව්වට පස්සේ මට හිතුණා සමගිය ආණ්ඩුවක් විදියට, හවුල් ආණ්ඩුවක් විදියට, යහපාල ආණ්ඩුවක් විදියට යන බලාපොරොත්තුවක් තිබෙනවද? මං හිතන්නේ ඒ දේ සිද්ධ නොවෙනවා පානදුර නගර සභාව තුළ. මොකද කණ්ඩායම් දෙකක් පමණයි ප්‍රබල. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මං හිතන්නේ ගිය වතාවෙත් කිසිම ආසනයක් ජයග්‍රහණය කරගන්න බැරි වුණා. ඉතින් මං හිතනවා මේවරත් බැරි වෙයි. අපි දෙගොල්ලන්ට තමයි මේ නගර සභාවේ ආසන දෙපැත්තෙන් කාට හෝ වැඩිපුර ලැබෙයි. හැබැයි සමානව ලැබුණොත් තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ වෙලාවට අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. හොඳයි. මං කැමති මේ ප්‍රශ්නේම නන්දන ගුණතිලක මැතිතුමාට යොමු කරන්න. ඔබතුමා හිටපු සභාපතිවරයා මෙම බල ප්‍රදේශය තුළ ඔබතුමා හිතන විදියට මොනවද පානදුර ජනතාවගේ තිබෙන අපේක්ෂාවන්? ඒ වගේම මැතිවරණයෙන් පසුව නැවත වරක් යහපාලන නගර සභාවකට යන්න බලාපොරොත්තු වෙනවද කියලාත් මම ඔබතුමාගෙන් ඒ වගේම දැනගන්න කැමතියි. අදනම් පසුව ආපු කියපු කාරණේ මේ පසුවට තියලා ඉස්සෙල්ලා ප්‍රශ්න ගැන පොඩ්ඩක් විස්තර කරන්න කැමතියි. දැන් අපේ නගරය පානදුර නගරය වර්ග කිලෝමීටර් 5.8යි තියෙන්නේ. මේ ඡන්දදායක වෙනවා 24,319ක්. ජනගහනය එතකොට ඊට වැඩි 35,36,000ක් විතර ඉන්නවා. එතකොට මේ නගර තුළ ජීවත් වෙන මේ වර්ග කිලෝමීටර් 5.8 තුළ ජීවත් වෙන මේ ජනගහනයට තමයි නගර සභාව සේවය කරන්න අවශ්‍ය. දැන් මගේ පහුගිය පාලන කාලය කියන්නේ 2011 මාර්තු මාසේ මම පත් වෙච්ච වෙලාවේ තැන් සිට මම ඉල්ලාස් වුණා. ඇත්තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක කමනුයි සභාපති කමනුයි දෙකෙන්ම ඉල්ලාස් වෙලා තමයි අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එන්නත් පෙර මේ අපිට පොදු අපේක්ෂකෙක් හොයාගන්න ඕන කම තිබුණා. ඒකෙදි ධෛර්යය තිබුණ කිසි කෙනෙක් හිටියේ නැහැ ඉල්ලාස් වෙන්න ඒ තිබුණු පාලනයට එරෙහිව. ඉතින් බොහෝ දෙනෙක් එක කතා කරලා කවුරුත් එකඟ නොවෙච්ච නිසා අවසානයේ මම ඉල්ලාස් වුණා. මොකද මම අපි බලාපොරොත්තු වෙන ඇමතිවරයෙක් ඉල්ලාස් කරන්න. කිසිදු ඇමතිවරයෙක් ඉල්ලාස් වෙන්න කැමැත්තක් තිබුණේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඒ අභියෝගය බාර ගන්න කිසි කෙනෙක් සූදානම් වුණ නැහැ. පස්සේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතිපක්ෂ නායක විදිහට එතුමාත් ඒ වගේම අපේ රතනහාමුදුරුවෝ සිහිපත් කරන්න අවශ්‍යයි. ඒ වගේම අපේ මාදුලයේ සෝවිතාමුදුරුවෝ විශේෂයෙන් සිහිපත් කරන්න අවශ්‍යයි. උන්වහන්සේල දෙනමත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්කත් කතා කරලා කිසි කෙනෙක් එන්නේ නැති නිසා මට ඇත්තටම උන්වහන්සේල දෙනමත් රනිල් වික්‍රමසිංහ එතුමාත් ජීවන අන්දන දැන් ඔයාවත් ඉල්ලාස් වෙන්න. මොකද මේ කිසි කෙනෙකුට ධෛර්යයක් නැහැ එළියට ඇවිල්ලා මේ අභියෝගය බාර ගන්න කියලා. ඉතින් මම එළියට ආවිල්ලා යාපනයේ ඉඳලා මුළු රට පුරාම පෝස්ට්‍රයක් ව්‍යාපාරිකුත් එක්ක මම එළියට ආවේ. මම ගොඩක් අයට මතක ඇති අර අන්දන යෝගයේ ඉවරයි නන්දන සටන අරඹයි කියලා. මොකද මං වගේ ඒ මොහතර සාපේක්ෂව හිටපු අමතිවරු එක තිබ්බම පොඩි මිනිහෙක් හැටියට මට සිද්ධ වුණා ඒ සටන ආරම්භ කරන්න. ඉතින් කිසිම අමතිවරයෙක් විශේෂම සූදානම් වුණ නැහැ. ඔවුන් නැහැ මගෙන් මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ රෙජිමේ පරාජය කළ යුතුයි. ඔබතුමා එන්න අපිත් එක්ක කියලා කියනකොට ඔවුන් නැහැ මගෙන් නන්දන මේ බැරි වෙලාවත් මහින්ද මහත්තයා දිනුවොත් මොකද අපිට වෙන්නේ කියලා. ඉතින් එහෙම මුළු ගැන්වල බිය ගැන්වල හිටපු පිරිසකට ධෛර්ය දෙන්න මට එන්න සිද්ධ වුණා. ඉතින් එතන සිට අපි ඒ තිබුණු රජීමේ පරාජය කරා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඊට සතියකට පස්සේ ඉල්ලාස් වෙලා ආව. තවත් බලවේග ආවා. ඔක්කොම එකතුලා පරාජය කරා.
රාජකල තමයි මේ මේ තියෙන තත්ත්වය ගොඩනැගීම. ඒතකොට ඒ එදා මම තිබුණ ආණ්ඩුවේ නියෝජ්‍යයෙක් විදිහට වැඩ කරේ. ඒ කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළා තමයි ජයග්‍රහණය කරේ වැඩිම මනාප අරගෙන. එතකොට ඒ අනුව ඒ ගතකපු කාලෙදී ප්‍රශ්න වලින් යම් කොටසක් විසඳන්න සමත් වුණා ආණ්ඩුවෙන් උදව් අරගෙන. මොකද ආණ්ඩුවක උදව් නැතුව ප්‍රාදේශීය සභාවකට නගර සභාවකට මහනගර සභාවකට වැඩ කරන්න බෑ. වරිපණං කඩකුලි මුද්‍ර ආදායම් ආදි වශයෙන් වන ආදායම් තමයි තියෙන්නේ. ඒවැයෙන් විතරක් නගරයක් පාලනය කරන්න බෑ. සේවකයන්ට පඩිනඩි ගැවලි ඉවරලා මූලික දේවල් නඩත්තු කරනකොට ඒක ඉවරයි. ඉතින් විශාල මුදල් ප්‍රමාණයක් අපේ විරවණතුමා දන්නවා අපි ගත්තා මේ මධ්‍යම ආණ්ඩුවෙන් සහ පළාත් සභාවෙන්. ඒවැන් තමයි අපි ආදාහනගාරයක් කියන්නේ බාගෙට හදලා නතර කරලා තිබුණ ආදාහනගාරය සම්පූර්ණ කළ ක්‍රියාත්මක කරන තත්ත්වයට ගෙනාම නගර ශාලාව කොළඹින් පස්සේ තියෙන වායු සමනය කරපු එකම නගර ශාලාව වඩපත් කරලා ගාල්ල දක්වාම තියෙන ඊට පස්සේ මාර්ග 260ක පමණ ප්‍රමාණයක් උඩ අතුරු මාර්ග ප්‍රතිසංස්කරණය කරා සම්පූර්ණයෙන්ම ගාලු කියන්නේ ගාලු පාර ව්‍යාපෘතිය නතර වෙන්න තිබුණා ඉගොඩවෙනෙන් ඒක අපි නිර්මලවතුමාත් එක්ක ඒ කාලේ හිටු මහතුමාත් එක්ක සාකච්ඡා කළා. ඒ ආධාර මුදල් වැඩි කරගෙන පානදුරේ නල්ලූරුව දක්වාම අරගෙන ආවා. ඒ ආදි වශයෙන් මේ ඊට පස්සේ කසල කළමනාකරණය කියන හොඳම කරා. එතකොට ඒ නිසා අපිට පුළුවන් වුණා කසල මේ ප්‍රශ්නය 99%ක් දක්වාම විසඳන්න සුළු ප්‍රමාණයක් තියෙනදී. ඉතින් මේවම තමයි දැන් ආපහු තියෙන්නේ. මාර්ග සංවර්ධනයේ ජනතාවගේ බලාපොරොත්තුව විශාල මම මාර්ග සමීක්ෂණයක් කරා මගේ කාලේ. මේ කාර්මික විද්‍යාල ශිෂ්‍යාවන් ප්‍රමාණයක් යොදවලා ඒකෙදී අපි හොයාගත්තා මාර්ග 650 ගණනක් තියෙනවා අතුරු මාර්ග පාන්දර නගරය ඇතුළත සම්පූර්ණ මාර්ග ප්‍රමාණය ප්‍රධාන පාරවල් ලැබුණා. ඒතර ඒවෙන් 75% විතර මේ වැලි පාරවල් බෝර්ඩ් පාරවල් විතර තියෙන්නේ. ඉතින් ඒවෙන් තමයි අපි ওই 208ක් විතර සංවර්ධනය කරේ. තව තියෙනවා විශාල ප්‍රමාණයක් සංවර්ධනය කරන්න. ඒ බලාපොරොත්තු වෙන. ඒක ඊටත් වඩා ප්‍රබල ප්‍රශ්නයක් තියෙනවා පාන්දරේ ගොඩක් අය කතා කරන්නේ නැති. ගෙවල් 700ක් වතුරට යටනවා, වැහි වතුරට යට වෙනවා. මිනිසුන්ගේ ගෙවල් වල ඉස්සරහ දොරයි පිටිපස්ස දොරයි කියන්නේ ඒ දෙක විතර නම් තියෙන එළියට විවෘත වෙන. ඒ දෙකේ බැමි බැඳපු ගෙවල් තියෙනවා 1,300. අඩියක් එකමාර කුසට බැමක් බැඳ. ඉතින් මේ ජලයට යටවීම ප්‍රශ්න දෙක. ඊළඟට මාර්ග ප්‍රශ්නය පස්සේ. ඊට පස්සේ ප්‍රධාන ප්‍රශ්නය පොදු වෙළඳපොළ. පොදු වෙළඳපොළ පේමන්ට් එකේ හිටපු පදික විදියට හිටපු වෙළඳන් 76 දෙනෙකුට ටෙන්ඩර් කරලා දබා දීලා නැවත ඒ කියන්නේ පේමන්ට් එකේ ඉන්න අය පුළුවන් තරම් මාකට් එකට දාන්න උත්සාහ කරා මම මගේ කලින් එතුමන්ලා සහයෙන් එතුමන්ලා උදව් කරා. නමුත් අවසානයේ ඒකට බාධා කරා හිටපු ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් සහ ඒකට පොලිස් ස්ථානාධිපති හිටපු ඒ පුද්ගලයා. ඉතින් ඒවත් එක්ක අපිට කරගන්න බැරි නේද ඊට සතියකට විතර පස්සේ මම ඉල්ලාස්සුනේ නවම්බර් 14 වෙනිදා. එතකොට ඒක තියෙන පොදු වෙළඳ ප්‍රශ්නේ. ඒ වගේම මේ නගරයේ මේ මොකද කියන්නේ ඒ කියන්නේ රථ වාහන ගමනාගමනය සම්බන්ධව සැලැස්ම ක්‍රියාවට නගා ගන්න බැරි වුණා. අපි එහෙම එකක් සකස් කරේ. ඒ නිසා යම් මාර්ග තදබදයක් තියෙනවා. අපිට පුළුවන් වුණා මේ මගිපාලමක් ගාලුපාරේ අවශ්‍යම තැනකට යොදවන්න කියන්නේ අර ගාලුපාර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ. ඉතින් ඊට පස්සේ දැන් මේ ප්‍රශ්න ටික මූලික ප්‍රශ්න ටික තාම විසඳෙලා නැහැ හරියට. තවත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ මූලික ප්‍රශ්න විසඳෙලා නැහැ. මේක තමයි මිනිස්සුන්ගේ බලාපොරොත්තුව. මාකට් එක හදාගන්න එක, මාර්ගවල තදබදය ඉවත් කරන එක, පේමන්ට් ප්‍රශ්න විසඳ ගන්න එක. එතුමා සඳහන් කරා ත්‍රියෝදර අතර යුදුරන් සම්බන්ධ ප්‍රශ්න. ඒකට මම බණ්ඩාරගම ප්‍රාදේශ සභාවේ පනත අධ්‍යයනය කරලා පනතක් සම්මත කරගෙන මහා මේ පළාත් සභාවේ අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා. ඒකත් කරගන්න බැරි වුණා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න ටික විසඳ ගන්න ජනතාව බලාපොරොත්තු වෙන අලුතින් පත් වෙන නගර සභාවේ. හොඳයි. බොහොම ස්තුතියි ඔබ දෙපළටම. මම කැමති නැවතත් ඔබතුමාගෙන් දැනගන්න අපේ පානදුර නගර සභා ප්‍රදේශය තුළ තිබෙන ප්‍රශ්න පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත්තා. ඒ වගේම ජනතාවගෙන් දැන් අනික් පැත්තෙන් ප්‍රධාන පක්ෂවලින් ප්‍රධාන වශයෙන් කියවෙන දේ තමයි මේ ඡන්දය ඇවිල්ලා ආණ්ඩු පෙරලන ඡන්දයක්, අගමැතිවරු මාරු කරන ඡන්දයක් නෙවෙයි. මේක ඇවිල්ලා තමන් ගමේ තමන්ට වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්ව පත් කරගන්න ඡන්දයක් බවට මේක පත් කරගන්න කියලා. නමුත් ඒකම ජනතාව අතර පොඩි කුකුසක් තිබෙනවා. ඇත්තටම මේ එන කට්ටිය ජනතාවට සේවයක් කරන්න දෙන්නේ, මේගොල්ලොත් එන්නේ හොරකම් කරන්නද? රටේ මහා පරිමාණ මම කියන්නේ මැතිඅමතිවරුන් අතර පමණක් නෙවෙයි, අපි කියන්නේ රජයේ සේවය කරන කෙනත් හාෆ් ෂීට් එකක් හරි අරගෙන තමයි ගෙදර යන්න බලන්නේ මැතිඅමතිවරු ඉහළ මට්ටමින් හොරකම් කරද්දී. මම කැමති වීරමන් මන්ත්‍රීතුමාගෙන් දැනගන්න ජනතාව අතර මෙම තිබෙන අපි කියන්නේ වංචාව දූෂණයෙන් රට තෙරපිලා තිබෙන තත්ත්වයේ යටතේ ඔබතුමා මොකක්ද දෙන සහතිකය? දූෂණය වංචාව අල්ලස වගේ දේවල් වලින් බැහැර නගර සභාවක් ඔබතුමාගේ පක්ෂය යටතේ ගෙනෙන බව ඔබතුමාට දෙන්න පුළුවන් සහතිකය සහ වැඩපිළිවෙල මොකක්ද? ඇත්තටම කියනනම් මම 2002 මැතිවරණයෙන් ආවේ. මීට පෙර මගේ පියත් මේ නගර සභාවේ අවුරුදු 30ක් එක දිගට මන්ත්‍රීවරයෙක්, ඒ වගේම වැඩබලන සභාපතිවරයෙක්, උපසභාපතිවරයෙක්, ඒ සියලුම තනතුරු දරුවා.
ඒ දරණ අවස්ථාවේදීත් මං හිතන්නේ මේක 1962 ඉඳලා ඒ දේශපාලනය ආරම්භ කරලා මං හිතන්නේ පානදුරේ විශාල මංමාවත් ප්‍රමාණයක් ඒ කාලේ කරත්ත පාරවල් තිබිච්ච ඒවා සංවර්ධනය කරා. ඉතින් ඒ දේශපාලනය කෙරුණේ මේ අද වගේ වැටුපක්වත් ලබා ගන්න නැතුව අර ගරු සේවයක් කරපු කාල සමයක්. ඉතින් ජනතාව හුඟක් දුරට මේ වීරමන් කියන නාමය දන්න කවුද කියන එක. වංචාකාරයෝද හොරකම් කරන්නද මොහොකට දෙන්නේ කියන එක. ඉතින් මම දන්නවා පානදුරේ ජනතාව මේ මෙදාපාර ඒ තියෙනා ওই ඉහළ තියෙන තනතුරු වල තියෙන ප්‍රශ්නේ අපිට බලපාන්නේ නැති බව මට හොඳටම දැනෙනවා. මොකද අපි ගියක් ගානේ ගියත් අපිට කියනවා තාත්තා ගැන කියලා ඉවරලා මේ ඡන්දේ තමුන්නාන්සට දෙනවා. මොකද අපිට විශ්වාසයි. ඉතින් එවැනි විශ්වාසයක් තුළ මේ නගරේ මේ 24,116 දෙනෙකුට ඒ විශ්වාසය ගොඩනැගීම ඉතාමත්ම ලෙහෙසි. මොකද කොට්ටාස 10කින් සමන්විතයි. ඉතින් ඒ කොට්ටාස 10න් එකක් මම තරඟ වදිනවා. මෙදාපාරේ 10න් අපි වැඩි කොටසක් අපි ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ විශ්වාසය තුළ ඒ කියන්නේ මා කෙරෙහි තියෙනා විශ්වාසයත් ඒ වගේම අපි හුඟක් දුරට කොට්ටාස වලට දාලා තින්නේ අලුත් ඒ කියන්නේ සුපිරිසුදු දේශපාලනයට පැමිණි අය තමයි දාලා තින්නේ. ඉතින් වංචා දූෂිතය නොවේ. ඒක නිසා අපි මෙදාපාර ජයග්‍රහණය කරනවා. ඒක හොඳටම විශ්වාසයි. ඔබතුමාගේ එම ප්‍රකාශයත් එක්කම ජනතාවට තිබෙන අනික් ප්‍රශ්න තමයි සමහරට අපි හිතමු මන්ත්‍රීවරයා හොරකමට පාවිච්චි වෙන්නේ නැහැ කියලා ජනතාව කියන්නේ. අයියෝ මන්ත්‍රීතුමා කුණු ටික එකතු කරගන්නවත් වරිපණම් ගෙවනට අමතරව එකතු කරගන්න කෙනාට තව කීයක් හරි දෙන්න ඕනේ. ගෙදර ප්ලෑන් එකක් පාස් කරගන්න ගියත් ඒකටත් කීයක් හරි දෙන්න ඕනේ. මේ වගේ අපි කියන්නේ මන්ත්‍රීතුමා කෙසේ වෙතත් එතනින් පල්ලෙහා ඉන නිලධාරී පන්තිය තුල යම්කිසි දූෂණයක් තිබෙන බව, එහෙම නැත්නම් අල්ලස ලබා ගැනීමක් හෝ අකාර්යක්ෂම බවක් තිබෙන බව බැහැර කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා ජනතාවගේ හඬට සවන් දෙද්දි. ඒ සඳහා ඒ පිළිබඳ ඔබතුමාගේ අදහස මොකක්ද? මම ඒක පිළිගන්නවා ඔබතුමා කියපු කතාව. මොකද ඒක පරිපාලනය තුළ තියෙන ගැටලුවක්. ඒක ඉහළ තනතුර දරන කෙනාට පුළුවන් ඒවා අවම කරවන්න. මට කියන්න බෑ ඒක සතයක්වත් ගන්න නැති තත්ත්වයට පත් කරන්න පුළුවන් කියන එක. මොකද මට පුළුවන් ප්‍රමාණයක් මට ඒවා නිසියාකාරව කරගෙන යන්න පුළුවන්. මොකද අපේ නගර සභාවේ සේවක සංඛ්‍යාව ඇත්තටම අතිවිශාලයි. ඒ වුණාට කරන සේවාව ඉතාමත්ම අඩුයි. ඉතින් ඒක කාර්යක්ෂමව කරලා ජනතාවට අපිට ඒක විශ්වාසය දිනාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් තියෙනවා කියන එක මගේ හැඟීම. ඉතින් මොකද අපේ වැඩිපුරම තියෙන ওই කුණු අදිනේ ප්‍රශ්නවල සල්ලි ගෙවීම මං හිතන්නේ එදත් තිබුණා හෙටත් තියෙයි. නමුත් ඒක අවම කරගන්න පුළුවන් කියන හැඟීම මාතුල තියෙනවා. ඇති ඒ වගේම අපි හොඳ සේවාවක් දුන්නොත් ජනතාව අතර අපේ ඒ කියන්නේ ඒ ගරුත්වය ලබා ගන්න හැකියාව ලැබෙන කියන විශ්වාසෙත් මාතුල තියෙනවා. මං කැමතියි නන්දන ගුණතිලක මැතිතුමාටත් එම ගැටලුව මෙමු කරන්න. මොකක්ද ඔබතුමාට දෙන්න පුළුවන් සහතිකය? නෑ දූෂණයට වංචාවට එරෙහිව ඉන් බැහැර වෙච්ච පාලනයක් ඔබතුමා පාලනයට ආවොත් ලබා දෙනවා, සහ එතනින් පල්ලෙහා ඉන්න කට්ටිය නෑ දූෂණයට වංචාවට අතහිත නොදෙන ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබා දෙන බවට තිබෙන සැලැස්ම ගැන මම කැමති දැනගන්න ඔබතුමාට. ඒක පානදුරේ ජනතාව දන්නවා දැන්ට පන්. මොකද මගේ අවුරුදු 4ක කාලයේදී මම අදූෂිත සභාපතිවරයෙක් කියන එක සාමාන්‍යයෙන් අදටත් ඕනෑම පක්ෂ කෙනෙක් කියන එක මම අමුතුවෙන් කියන එක හොඳ නෑ. මම එහෙම කියන්න ඕනේ ඔබතුමා ප්‍රශ්නය අහපු නිසා. සාමාන්‍යයෙන් මට තියෙන හොඳම මේ අදහස ඒක තමයි පානදුර නගරේ. ඒකයි මම වෙලාවට වැඩ කරනවා. අන්තිම මං කාලේ කාදාමන්නේ නැහැ, නිකන් කතා කර කර ඉඳලා මම 8 9 10 වෙනකම් වැඩ කරපු කෙනෙක්. ගෙදරත් ජනේල්ලා ෆයිල් එක වැඩ කරන කෙනෙක්. සහ ඒක ඒ අනුව මම හැඩගස්ව ගන්න පුළුවන් වුණා නගර සභාවේ සේවක මණ්ඩලයේ. අපේ නිලධාරි මහතුරු නොන මහතුරු ඒ වගේම සේවක මණ්ඩලයේ හැඩගස්ව ගන්න පුළුවන් වුණා. මම මහරෑට මුර කරන තැන් වලට පවා ගිහිල්ලා මේ ඒවායේ වැඩ කරනවාද කියලා බලපු සභාපතිවරයෙක්. ඉතින් මම ඇවිල්ලා මේ අන්තිම මම එනකොට තිබුණා ට්‍රැක්ටර්ස් හතරක් දිරන්න දාලා. ඒ දිරන්න දාලා තිබුණ ට්‍රැක්ටර්ස් හතර මේ එළියට දුන්නේ හදන්න. එළියට හදන්න දෙන්නේ කීයක් වාරි වහා ගන්න ඔය ගොඩක් වෙලාවට වෙන දේවල් ඔව. මම ඇතුලේ හොල බලනකොට කාර්මික මහත් එක්කද තවත් කීප දෙනෙක් එකතු කරලා වෙලා කාර්මික අංශයක් හදලා ඉවරලා ට්‍රැක්ටර් හතරම පාර දුවන තත්ත්වයටපත් කරා. ඉතින් ඒකෙන් විතරක් වුණා නම් මැනගන්න පුළුවන්. මම එනකොට ලක්ෂ 150ක ණය මුදලක් තිබුණා. නගර සභාව ණය වෙලා තිබුණා ලක්ෂ 150. එහෙම ණය මුදල මගේ සල්ලි වලින් නෙමෙයි මේ නගර සභාවට ලැබෙන ආදායම් වලින් එකතු කරලා ඒක ගෙවලා ඒක අතහැර එන මොහොත වෙනකොට ෆික්ස් මේ කියන්නේ ස්ථාවර තැන්පතුවක් දාලා තිබුණා ලක්ෂ 100ක. 150ක ණයකින් පටන් අරගෙන මම ඉවරලා එනකොට එහෙමයි වුණේ.
කාරක්ෂමතාවය අදූෂිත කම නිසා තමයි එතෙන්ට ගේන්න පුළුවන් උනේ. ඒ ගැන විශ්වාසයක් නගරේ ඕනම් පුරවැසියෙකුට තියෙනවා. සමහර දේශපාලන බාධාවල් නිසා ඒ විශ්වාසය තිබුණා වුණත් සමහරකට මට ඡන්දය දෙයි ගන්න බැරි වෙනා ඉදී. නමුත් ඒක ඉක්මවාවිලා ඡන්දය දෙන පිරිසකුත් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ වෙනත් පක්ෂවල අය පවා මේ ඒ හේතුව නිසාම විශේෂ මේක විශේෂ කාරණයක් වෙලා තියෙනවා පානදුර නගරේ. ඉතින් මම ඒ නගර සභා සේවක මණ්ඩලය තුලත් ඒ විශ්වාසය තියෙනවා. නිලධාරි මණ්ඩලය තුලත් තියෙනවා. ඒ විශ්වාසය රටේ මේ නගරේ පුරවැසියන් තුලත් තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ විශ්වාසය ඉතා ඉහළින්ම පානදුර නගරේ මා පිළිබඳව සහ මේ මගේ කණ්ඩායම පිළිබඳව විශේෂම තියෙනවා කියලා. මොකද මගේ කණ්ඩායමෙත් නවකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. පැරණි අය තියෙනවා. නවකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය ඉතාම හොඳ අය තෝරගත්තා. මේ මාතක වැඩ කරන්න පුළුවන් අය, මේ විදිහට වැඩ කරන්න පුළුවන් අය. දැන් මගේ කාලේ ලංකාවේම මේ ප්‍රාදේශ සභාවල නගර සභාවල එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබුණු මම විශ්වාස කරනවා හැම මන්ත්‍රීවරයෙක්ම කොමිෂන් ගත්තා වැඩවලින්. මගේ පාලනය යටතේ මගේ සම කණ්ඩායමේ කෙනෙකුට නගර සභාවේ මුදල් වියදම් කරන කිසිම දෙයකින් කොමිෂන් ගන්න හම්බුනේ නැහැ. ඒ ඇයට මධ්‍ය මාණ්ඩුවෙන් ලැබෙන හිටපු ආසන සංවිධායක හරහා ලැබෙන ඒ වගේ දේවලින් කොමිෂන් ගන්න පුළුවන් වෙන්නේ නැති. හැබැයි මගේ නගර සභා පාලනය ඇතුලේ නගර සභාවේ වියදම් කරන කිසිම දෙයකින් කොමිෂන් නරන්නම් වැඩ කරන්න හම්බුනේ නැහැ සත්ත පහක්වත්. ඉතින් එතන මම ගෙනාව නගර සභාව. ඉතින් ඒකත් මෙතුමා කිව්ව දේ නෙවැරදි. ඒ කියන්නේ ඉහළ ඒ කියන්නේ සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා හරියාකාරව අදූෂිතව කටයුතු කරනවා නම් සහ කාර්යක්ෂමව කටයුතු කරනවා නම් අනිත් අය එතෙන් හැඩගස්ස ගන්න පුළුවන්. මම කැමති ඔබතුමා හිටපු සභාපතිවරයා නිසා දල වශයෙන් පානදුර නගර සභාවේ මාසික හෝ වාර්ෂික අයවැය සහ මේක කොතරම් විශාල මුදල් ප්‍රමාණයක් සැරිසරන මම පටන් ගන්නකොට වරිපණම් කියන එක වරිපණම් කියන එක කියන්නේ බදු ආදායම සාමාන්‍යයෙන් ලක්ෂ 450 500ක් විතර වගේ තිබුණේ. ඒක අපි වාර්ෂිකව. ඔව් ඒක ඒ නමුත් ප්‍රමාණවත් නැහැ. කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. දැන් ඊට පස්සේ දැන් මම අවසන් කරනකොට ආදායම් විදියට ඒ වගේ කියපු කෙනෙක් ආදායමක් ලැබුණා. ඒකට හේතුව හැබැයි සත්‍ය ආදායම නෙමෙයි නගර සභාවේ අර මධ්‍ය මාණ්ඩුවෙන් පළාත් සභාවෙන් ලැබෙන මුදල් විවිධ ආධාර විදියට ලැබෙන ඒවා එකතු වෙනවානේ. ලැබෙන ආදායම් විදියට ප්‍රධානයන් ඒ විදියට ඒ ගාන ගත්තාම ලොකු වැඩිවීමක් වුණා. නමුත් ඊට පසු කාලේනෝ නිලධාරීන් නිලධාරී පාලනය පැවති කාලේ එතරම් විශාල අනුමුදල් ලැබුණ නැති නිසා දැන් පහළ බැසලා ඇති අනිවාර්යයෙන්ම. නමුත් සාමාන්‍යයෙන් මේ දැන් අපි වරිපණම් අපි ඇවිල්ලා මුලින්ම කරේ මෙතුමත් සහභාගී වුණා. මෙතුමත් ඒ පක්ෂපාතීව කටයුතු කරා ඒ කාරණේදී වරිපණම් ගාස්තු තිබුණේ සාමාන්‍ය නිවැසියන්ගෙන් 5%ක් අපි එනකොට ඒක 4% දක්වා අඩු කළා තමයි අපි ආදායම් වැඩි කරගත්තේ. එහෙමත් කරා මොකද අපි ඡන්ද ඒ කියන්නේ 4% අඩු කරාම ආදායම වැඩි වුණා. ඒ කියන්නේ වරිපණම් නෙමෙයි. එහෙම නෙමෙයි. අපි 5% තිබුණ එක 4% අඩු කරාට පස්සේ විවිධ විදිහට ආදායම් වැඩි කරගත්තා. අනිත් පැත්තෙන් වරිපණම් ගෙවන්න නැතුව හිටපු අයගෙන් අපි වඩා හොඳින් සේවාවන් සපයපු නිසා අපි නගරේ පිටින් සල්ලි ගෙනල්ලා මධ්‍ය මාණ්ඩුවෙන් පළසබෙන් ගෙනල්ලා සංවර්ධනය කරමින් ඉස්සරහට ගිය නිසා මහජනයා වරිපණම් බදුව කලින්ට වඩා ගෙවන්න සූදානම් වුණා. ඉතින් එහෙම ගෙව්වා. ඉතින් ඒ නිසා අපිට කරදරයක් තිබුණ නැහැ. බොහොම ටික දෙනයි ගෙව්වේ නැත්තේ. යමකසේ පවණක් ගියා. හැමදාම හිඟ තියෙනවා. ඒක ඕනම නගර සභාවක තියෙනවා. ඉතින් ඒ නිසා මේ ආදායම අර කලින් තිබුණට වඩා මේ යම් ප්‍රමාණයකින් වැඩි කරගන්න පුළුවන් වුණා. දැන් වරිපණම් ගාස්තු වැඩි වෙලා නැහැ. නිවැසියන් ප්‍රමාණයත් මහා විශාල ප්‍රමාණයක් වැඩි වෙලා තියෙන හේතුවක් නැහැ. ව්‍යාපාරත් ලොකු ප්‍රමාණයක් වැඩි වෙලා තියෙන හේතුවක් නැහැ. ඒ නිසා ලොකු වෙනසක් තියෙන හේතුවක් නැහැ මේ වෙනකොට. හැබැයි දැන් මම අපි යෝජනාත් කරනවා මේ එක්සත් ජාතිපක්ෂයේ විදිහට මේ නගර සභාඥා පනත හරියට මේ තියෙන්නේ අර හරියට තියෙන්නේ අර දුම්රිය මැදිරිවල තියෙන දුම්රත පාරේ ගමන් කරන අයවලුන්ට රුපියල් 5ක් දඩයි කියලා. ආන් ඒ විදිහට තමයි නගර සභාවකම තියෙන්නේ. ඒ වචන ඉදලා වෙනස් වෙනවා නම් නගර සභාවට මහනගර සභාවට ප්‍රදේශ සභාවට බලය දෙන්න ඕන මේක මේ වෙනස් කරලා සංශෝධනය කරලා මීට වඩා ආදායම් හොයන ක්‍රම ලබා දෙන්න ඕන. ඒ පුංචි ආණ්ඩුවක් බවට ඇත්තටම පත් කරන්න ඕන. ඒ කියනවා මේක මේ ස්වාධීන ආයතන පුංචි ආණ්ඩුවක් කියලා. ඒක ආදායම් මීට වඩා වැඩියෙන් උපය ගන්න පුළුවන් ක්‍රම හදලා දෙන්න ඕන. ඒ මීට වඩා පළල් කරන්න ඕන. ඉතින් එහෙම තෙන්ඩ ගෙනාවොත් මීට වඩා හොඳට වැඩ ගන්න පුළුවන්. හොඳයි. මම කැමති නැවත වරක් රජී වීරමන් මහත්මයා වෙත යොමු වන්න. පානදුරේ අපි දන්නවා කාලාන්තරයක් තිස්සේ අපි ප්‍රධාන දේශපාලන ධාරාවේ පත් කරන ආසන සංවිධායකවරුන් පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරුන් තරමක් වියත් බුද්ධිමත් අපි කියන්නේ යම්කිසි අධ්‍යාපන සුසුකම් මතින් පිරිපුන් බවක් ලබාගෙන තිබෙන කට්ටිය තමයි බොහෝ වෙලාවට මා දැක තිබෙන පරිදි පානදුර ප්‍රදේශයෙන් බිහි වෙන්නේ. ඒකට එක හේතුවක් තමයි පානදුර ජීවත් වෙන ජනතාව සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳව ඉතාමත්ම වැඩි උනන්දුවක් දක්වනවා. ඔබතුමන්ලා දෙපළත් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ අධ්‍යාපනය ගැන විශේෂ උනන්දුවක් දක්වනවා මේ ජනතාව. විශේෂයෙන් කොළඹ පාසල් වලට පවා විශාල වශයෙන් දරුවන් පැමිණෙනවා පානදුර මේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරේ ඉඳලා. අධ්‍යාපනයේ තත්ත්වය කොහොමද දැන් නගර සභා ප්‍රදේශය තුළ? ඒ පිළිබඳව ඔබතුමාගේ සැලැස්ම ගැන මම දැනගන්න කැමතියි. ඇත්තටම
පානදුර නගරේ මං හිතන්නේ පානදුර ආසනය තුළ පාසල් 46ක් තියෙනවා. ඒ 46ම අධ්‍යාපන කටයුතු සාමාන්‍ය අතින් හොඳයි. සමහරක් පාසල් ඉතින් විදුහල්පතිවරයාගේ දොස් සරව මේවා කියනවා. නමුත් මෙදාපාර මං දන්න විදිහට ශ්‍රී සුමංගල විද්‍යාලයේ ජීව විද්‍යාංශයෙන් 6 දෙනෙකුත් ඉංජිනේරු අංශයෙන් 5 දෙනෙකුත් සම්පූර්ණ 11 දෙනෙක් සමත් වෙලා තියෙන මං හිතන්නේ අවුරුදු ගානකට පස්සේ. ඉතින් ඒත් මෙතුමාගේ පන්තියේම හිටපු එක්කෙනෙක් තමයි විදුහල්පතිවරයා වෙලා ඉන්නේ අපේ ඉස්කෝලේ. ඔව් සුමංගලේම ආදි ශිෂ්‍යෙක්. ඉතින් මං හිතන්නේ එතුමත් සම්පූර්ණ සහයෝගය දක්වනවා. ඒ කියන්නේ ගුරු බවතුන් එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කරලා මේ ඉස්කෝලේ දියුණු කරන්න. ඉතින් ඒ වගේම තමයි අනිත් පාසවල මං හිතන්නේ අධ්‍යාපනය අතින් ගත්තාම පානදුරේ සෑහෙන ශිෂ්‍යත්වයෙන් පාස් වෙන ළමයි ඒ වගේම ඕ ලෙවල් පාස් වෙන ළමයි සංඛ්‍යාව බැලුවම අතිවිශාලයි. ඔබතුමත් දැනට සෑහීමකට පත් වෙනවද මෙම තිබෙන තත්ත්වය අනුව නැත්නම් තවත් දියුණු වෙන්න අවශ්‍යතාවයන් තිබෙනවද? ඇත්තටම දියුණු වෙන නම් තවත් හොඳයි. ඒ වගේම හැබැයි ආකල්පමය වශයෙන් අපි වැඩි දියුණු කරන්න ඕනේ මේ දරුවොන්ව. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා ගත්තොත් දරුවෙක් අපිට හදාගන්න පුළුවන් නම් අර කන ටොෆි කොලේ හරි අවශ්‍ය කරන තැනට ඇතුළත් කරන, ඒ කියන්නේ ඩස්බින් එකකට දාන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපේ ආකල්ප වෙනස් කිරීම තුළ මේ නගරයේ දියුණුවටත් බලපාන්නේ. නැත්තම් අර කන යෝගට් කෝප්පේ හරි එහෙම නැත්තම් අර කෑම පැකට් එකේ තියෙන ෂොපින් බෑග් එක හරි පාර හැමතැනම දාන්න ළමයා පුරුදු වෙනවනම් ඒක මං හිතන්නේ හරි අශෝභනයි. ඉතින් මං දකිනවා මේ පාසල් හරහා මේ නගරයට යම් සේවාවක් ලබා ගන්න මොකද ආකල්පමය වෙනසක් ඇති කරන්න ඒ තුලින් පුළුවන් කියලා අපිට හැඟීමක් තියෙනවා. හොඳයි. ඒ සමගම අප සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට ඔබ සම්බන්ධ වී සිටින්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින්. ඔබට අපගේ වැඩසටහන සමග සම්බන්ධ වන්නට පුළුවන් අන්තර්ජාලය ඔස්සේ Facebook පිටු දෙකක් තුළින්. ඉන් එකක් තමයි පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා Facebook පිටුව. ඒ වගේම ඔබට පුළුවන් ආට් නිවුස් Facebook පිටුව ඔස්සේ අපත් සමග සජීවීව අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වන්නට. අද වැඩසටහනට අප ආරාධිතයන් දෙදෙනෙකුට ආරාධනා කළා. ඉන් එක ආරාධිතයෙක් තමයි පානදුර නගර සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නගරාධිපති අපේක්ෂක රජීව් සංජය වීරමණ මැතිතුමා. ඒ වගේම පානදුර නගර සභාව එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපති අපේක්ෂක හිටපු සභාපති සහ පානදුර ආසන සංවිධායක නන්දන ගුණතිලක මහතාත් අද අපත් සමග සාකච්ඡාවට සම්බන්ධ වී සිටිනවා. රැඳී සිටින අප සමගම මේ විරාමයෙන් අනතුරුව අප නැවතත් ඔබව හමුවනවා පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින්.